ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට අතහිත දෙන ThePapare.com වෙතට අද අපි අරන් ඇවිල්ලා තියෙනවා තවත් විශේෂ ක්‍රිකට් ක්‍රීඩකෙක්. ඔහු නමින් තික්ෂිල ඩිසිල්වා. තික්ෂිල අපි සාදරයෙන් පිළිගන්නවා අපේ ThePapare.com වෙතට. තික්ෂිල මේ ළඟදි තිබ්බ වෙළඳ සේවා 2020 තරගාවලියේදී ඔබ ලකුණු 254ක් ලබා ගත්තා තරඟ 4කදී ඩීමො කණ්ඩායමට. ඒක ගැන පොඩ්ඩක් අපිට කතා කරන්න පුළුවන් ද මුලින්ම? ඇත්තටම ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මොකද මට සුපුරුදු ක්‍රීඩාවලාශය පෙන්වන්න පුළුවන් 2020. ඉතින් කණ්ඩායමක් විදියට කණ්ඩායම අවසන් තරගයට වෙනකන් ගෙනියන්න මගේ ලකුණු ගොඩක් වැදගත් වුණා කියලා මම හිතනවා. ඉතින් දක්ෂතාවතරට ආවා. ගැන ගොඩක් සතුටු වෙනවා. ඔබ ක්‍රීඩා කරේම ආරම්භක පිතිකරුවෙක් හැටියට. ඒකේ මොකද්ද තිබ්බ රහස? ඒ කියන්නේ කලින් ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කරලා තියෙනවද නැද්ද? එතන 2020 මම ගොඩක් ආරම්භක පිතිකරුවෙක් වගේ ක්‍රීඩා කරේ ක්ලබ් සීසන් එකේ. ඉතින් මේකෙත් ආරම්භක ක්‍රීඩා කරා. ඒකත් සාර්ථක වෙන්න පුළුවන්. ඔව්, ඔබ කිව්වා ක්ලබ් සීසන් එකේ ඔබ ආරම්භක පිතිකරුවෙක් විතර ක්‍රීඩා කරයි කියලා. ඔබ ක්‍රීඩා කරන්නේ හලාවත මේරියන්ස් කණ්ඩායමට. ඔබ 2016 දස්කම් හොඳට දැක්කුවා T20 තරගාවලියේ. ඒක ගැන පොඩ්ඩක් අපිට ආයෙත් මතක් කරගන්න. කරම තරඟ තුනක් පමණ ක්‍රීඩා කරා. ඉදි කාර්ද ශතකයක් පන්දු 15ක් ලබා ගත්තා. මැච් එක ලකුණු 47ක් ලබා ගත්තා පන්දු 16කදී. ඉතින් ඒකෙන් තමයි ගොඩක් අවස්ථාව ලැබුණේ. ලකුණු හතරට එන්නේ. ඒ වගේම සංචිතරත් ඇතුළත් කරා ඊට පස්සේ. ඔව්, හුඟක් කට්ටිය දන්නේ නැති වුණාට තික්ෂිල ඩිසිල්ලා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා සවුත් ආෆ්‍රිකා ගිහිල්ලා දිනපු කණ්ඩායමේ සමාජිකයෙක්. තික්ෂිල, ඒ එක්ස්පීරියන්ස් එක ගැනත් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? තරඟ තුනක් ක්‍රීඩා කරා සවුත් ආෆ්‍රිකා වල. ඔව්, ඉතින් මගේ පළමු සංචාරය. ලේසි නෑ. ඉතින් පොඩි ප්‍රෙෂර් එකක් තිබුණා. ලොකු දෙයක් මට ගන්න උන්නේ නෑ. ඔව්, දැන් ඒකේ හොඳට ක්‍රීඩා කරන්න බැරි වුණොත් ඉස්සරහට තව chances එන්න පුළුවන් කියලා ඔබ බලාපොරොත්තු වෙන සිටිනවද? ඒකට කොහමද ඔබ ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඒ තැනට ආයේ එන්න ශ්‍රී ලංකා කණ්ඩායම. ඇත්තටම එන්න බලාපොරොත්තුවක් තියෙනවා. මම තරගාවල ඉස්සරහටත් එනවා. දැන් මම කන්ට ඇවිල්ලා කිවරුණා. ක්ලබ් සීසන් එක එනවා. ඉතින් දක්ෂතාවට ආවොත් අවස්ථාවක් ලැබෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. ඔව්, එතකොට තික්ෂිල ඔබ ශ්‍රී ලංකා අnder 19 ටීම් එකට ක්‍රීඩා කරන්න chance එකක් තියෙද්දි ඔබට ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කරන්න බැරි වුණා. ඒක ගැන පොඩ්ඩක් ඒ පාසල් කාලේ ගාල් මහින්දේ ඒ අන්තිම වසර කීපය ගැන පොඩ්ඩක් ආයෙත් මතක් කරොත්. එතනම ලොකු ආබාධයක් මගේ කොන්දේ තිබුණා. ඉතින් වසර දෙකක් පමණ පන්දු යවන්න බැරි වුණා මට. ඉතින් ඒකෙන් ගොඩක් අවාසි වුණා මගේ 19 බල ක්‍රීඩා කරන්න. තරඟ 4-5 ක්‍රීඩා ගන්න හැම වසරෙම. ඉතින් ඒකෙන් ලොකු දෙයක් කරන්න උන්නේ නැහැ මට. ඊට පස්සේ අවුරුදු 20 වගේ තමයි පන්දු යවන්න ගත්තේ. ඔබ හිතනවද ඔබ 2020 එක් දින ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි ටෙස්ට් ක්‍රීඩා කරන්න පුළුවන් හැකියාවක් තියෙන ක්‍රීඩකයෙක් කියලා, ඕල්රවුන්ඩර් කෙනෙක් කියලා? ඇත්තටම ඔව්. එහෙම වෙනසක් නැහැ. ඕන එකක් ක්‍රීඩා කරන්න පුළුවන්. ලකුණු අතරට ආවොත් ඉතින් ඒක වෙනසක් වෙන්නේ නැහැ කියලා හිතනවා. ඒතකොට ඔබ ටෙස්ට් ක්‍රීඩා කරනකොට අපි කිව්වොත් ලංකාවේ ඩොමෙස්ටික් ක්‍රීඩා කරද්දී 3-day මැච් එකක් ගහද්දී ඔබ ඒ කියන්නේ ඔබගේ ඒ කියන්නේ ඇග්‍රෙසිව් නේචර් එක වා අඩු කරලාද ක්‍රීඩා කරන්නේ, නැත්නම් නෝමල් ටෙස්ට් ක්‍රීඩා කරන විදිහටද, නැත්නම් ඔයගේ නෝමල් ගේම් එකේ ක්‍රීඩා කරනවද? ඇත්තට මගේ ස්ට්‍රෙන්ත් එකට මම ගහ බැට් කරනවා. කොහොම වුණත් මට පුළුවන් බෝලට මම කොහොමත් ගහනවා හයියෙන්. ඉතින් ඒ බෝල එනකන් මම පොඩ්ඩක් ඉවසලා ක්‍රීඩා කරනවා 3 දින තරඟවල. ඔව්, අපි දැන් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔබට හැමෝම කියන්නේ ශංකර් කියලා. ඉතින් ඒ නම ආවේ කොහොමද කියලා ඔබ දන්නවද? නැත්නම් කොහොමද ඒ නම ආවේ? ඒ කාලේ නම් අපිත් කතා කරන්නේ සමහරක් කියලා ශංකර් කියලා. මේ පොඩි කාලේදී මම හිතන්නේ මට මාතීතර අම්මත් එක්ක මම බස් එක යද්දී හැදිච්ච නමක් මට වෙන නමෙක් මම වගේයි කියලා එහෙම සංක යාගෙන මම සංක. ඒකෙන් තමයි නම මට හැදුනේ. ඒ සංක සංකර වෙනා එහෙම. ඔව්, එතකොටම සංකර දැන් චිලව මේරියන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරද්දී ඒකේ තින්නවා දැන් මාලින්ද පුෂ්ප කුමාරයටතේ නායකත්වයෙන් ඉන්නේ මේ පාර කණ්ඩායම. ඒ ඒ කොහොමද ඒ ඇට්මොස්ෆියර් එක ඒ කණ්ඩායමේ චිලව මේරියන්ස් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට යද්දි තියෙන ඩිෆරන්ස් එක ගැන මොකද්ද කියන්නේ? ඇත්තටම එහෙම වෙනසක් කියන්නේ ඇත්තටම ගොඩක් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නේ. ඒ ලේසි වෙන්නේ නැහැ. මුලින් ඔළුව තමයි දෙන්නේ. හරිදී හරි වෙලාවට හරි තීරණ ගත්තොත් එක වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රෙෂර් එක හැන්ඩල් කරන්න පුළුවන් නම් එතන සර්වයිව් වෙන්න පුළුවන් ලොකු තැන. ඔව්, අපිට පොඩ්ඩක් මතක් කරන්න පුළුවන්ද ඔයගේ මේ ක්‍රීඩා දෙවියෙම ඔබට උපකාර කරපු පුද්ගලයන් ඉන්නවා නම් ඒගොල්ලොන්ව මතක් කරන්න දැන් අපි අවස්ථාවක් දෙනවා. ඔව්, ගොඩක් ඉන්නවා ඇත්තටම. මුලින්ම රත්ගම දේපරාදින් තමයි ක්‍රීඩ ආරම්භ කරේ. ඉතින් රංජන් අයියා තමයි පුහුණුකරු විදිහට ක්‍රීඩා කරේ. ඊට පස්සේ වරුදු 15 ක්‍රීඩා ගන්නවා මහින්ද විද්‍යාලයට ගියා. ඒ හර්ෂ මුනිසර්ගේ යටතේ. එයා තමයි මහින්දට ගත්තේ.
පාර කීර්ති දන්න ප්‍රියස නසිත් චමින්දස පුලිසුමුදී පාලස හසිත රාජපක්ෂස මහින්ද විද්‍යාලයේ වෙනුවෙන් මේ පුහුණුවෙන් කටයුතු කර අපට ඊට පස්සේ අවුරුදු 23 පහල ක්‍රීඩා කරේ මොස් කණ්ඩායම වෙනුවෙන් මම අවුරුදු 2ක් ක්‍රීඩා කරා එහෙනම් මහේස් වීරසිංහ කෝච් කරා ඊට පස්සේ තමයි හලාවත මේරින්ස් කණ්ඩායමට ගියේ ඉතින් පුල් ෆර්නැන්ඩෝස නිමේෂ් අයියා දැන් අන්තිම මේ කාලේ පුහුණුවෙන් කන්නේ සරස්ස එයාට තමයි ක්‍රීඩා කරේ තව එකක් තික්ෂිල දැන් ඔබ ගාල්ලෙන් එන ක්‍රීඩකේ ගාල්ලේ ඉඳන් ගොක් තරඟ හැම එකක්ම වගේ ලංකාවේ ක්‍රීඩා කරන්නේ කොළඹ ඒකේ තියෙන ඒ අමාරුකම් තියෙනවද ගාල්ලේ ඉඳන් කොළඹට එන්න යන්න ගෙදර ඉන්න නැහැ ඒ වගේ දේවල් එක කොහොමද ඔබ ඒ ටික මේ බැලන්ස් කරන්නේ ඉතින් ගොඩක් ක්‍රිකට් තියෙන කොළඹ ඉතින් ගම්මේ ඉඳලා හරියන්නේ නැහැ ඉතින් කොළඹ ඉන්න ඕනේ එකට ඒකට දැන් වැඩිපුර හදාගෙන තියෙන ක්ලබ් එකෙන් අපිට ඔක්කොම දෙනවා ඉතින් නැවතිලා ඒ දේ කරගෙන වුණීම් කරගෙන තමයි ඉන්නේ වෙලාව කම්පුණොත් තමයි ගහලට යන්නේ ස්තුතියි තික්ෂිල අපිත් එක්ක අද සහභාගී වුණාට අද papare.com ඉතින් අපි ඔබට සුබ පතනවා හොඳ ක්‍රීඩා දිගක් ක්‍රීඩා ගන්න ලැබේවා කියලා සුබ පතනවා